දරුවෙක් කුස පිළිසිඳ ගත්තට පස්සේ ඉතින් බොහොම පරිස්සමෙන් මාස නාමයක් එහෙම නැත්තම් මමමයි ඔබට කියන්නේ මාස ගණන් වලින් කතා කරන්න එපා කියලා. සති 40ක් වගේ කාලයක් බොහොම පරිස්සමෙන් හිමින් ඇවිදලා පරිස්සමෙන් කාලා බීලා මව කුස තුල බොහොම සුරක්ෂිත පරිසරයක් හදලා දුන්නු මේ දරුවා මේ ලෝකෙට බිහි කරන්න ඕනේ. එතනදී දරුවා බිහි කරන්න ක්‍රමවේදයන් ගණනාවක් අපි කතා බහට ලක් කරනවා. අද වීඩියෝ එක වෙන් කරන්නේ ඔබ දැන් දන්නවා සිසේරියන් සැත්කම සම්බන්ධයෙන්. සිසේරියන් සැත්කමට යොමු වීමට හේතු මොනවද? මොකද්ද සිසේරියන් සැත්කම කියලා කියන්නේ? මෙහිදී අනුගමනය කරන නිර්වින්දන ක්‍රම මොනවද? සිසේරියන් සැත්කමකින් පසු අම්මා කෙනෙක් මුහුණ දෙන තත්ත්වයන් මොනවද? අවදානම් තත්ත්ව මොනවද වගේ කාරණා පිළිබඳව අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් අපි බලමු ඉස්සලාම අම්මා කෙනෙක් ඇයි මේ සිසේරියන් සැත්කමට යොමු වෙන්නේ කියලා. සිසේරියන් සැත්කමට ලොකු ඉතිහාසයක් තියෙනවා. නමුත් අපේ රටේ සිසේරියන් සැත්කම මේ තරම් ව්‍යාප්ත වුණේ මේ තරම් මව්වරු අතරට ගියේ මෑත කාලේදී. දැන් මව්වරු මට සීස කරලා දෙන්න කියලා ඉල්ලන්න තරමටම මේ ගැන දැනුවත්. ඉතින් ඇයි සීස සැත්කමකට අපි යොමු වෙන්නේ? එහෙම නැත්නම් මේකට හේතු මොනවද? අපි අනිවාර්යෙන් සීස කරන්න ඕනේ අම්මලා කවුද? ඒත් එක්කම සීස එකක් ඉල්ලලා යන්නේ ඇයි කියන කාරණා පිළිබඳවත් අපේ අවධානය යොමු කරන්නට ඕනේ. සාමාන්‍ය විදිහට සිදුවන ප්‍රසවය සහ ප්‍රසව වේදනා පිළිබඳව අපි දැන් තරමක් දුරට දැනුවත් වෙලා ඉන්නේ. නමුත් සිසේරියන් සැත්කම පිළිබඳව අපි කතා කරද්දී සිසේරියන් සැත්කමට අනිවාර්යෙන්ම යොමු වෙන්න ඕන හේතු තියෙනවා. ඒ සිසේරියන් සැත්කමට ඔබ යොමු වෙනවද? සාමාන්‍ය ප්‍රසවයකට යනවද? එහෙම නැත්නම් සාමාන්‍ය ප්‍රසවයක් සඳහා යම් උත්සාහයක යෙදিলা සිසේරියන් සැත්කමකට යනවද කියන කාරණේ පිළිබඳව තීරණය කිරීමේ සම්පූර්ණ අයිතිය තියෙන්නේ ඔබේ ප්‍රසව හා නාරි වේද විශේෂඥ වෛද්‍යවරයාට. වෛද්‍යවරයා තීරණය කරනවා ඔබ සාමාන්‍ය ප්‍රසවයකටද සිසේරියන් සැත්කමකටද යොමු විය යුත්තේ කියලා. ඔබ සාමාන්‍ය ප්‍රසවයක් සඳහා සූතිකාගාරයට දැම්මට පස්සේ ඉඳලා හිටලා අවස්ථාවක ඔබ කියනවා අනේ මිස් මාව ලේබර් රූම් දැම්මේ බබාව නෝමල් හම්බෙන්න, ඒත් මාව හදිසියෙන්ම අරගෙන ගියානේ සීස සැත්කමට. එහෙමත් නැත්නම් කියනවා සූතිකාගාරයට ඇතුල් වෙද්දී ඔබ හදිසියෙන් සීස සැත්කමකට අඳින්න ඕන සුදු ඇඳුම් ටික අරගෙන ඉන්න කියලා අපිට කියනවා. ඇයි මිස් ලේබර් රූම් දැම්මහම සීස කරනවද? නැත්නම් නෝමල් බබා ලැබෙන්න කියලා කිව්වට පස්සේ ඇයි අපිව හදිසියෙන් සීස සැත්කමකට ගන්න කියලා ඔබට හිතෙන්න පුළුවන්. සිසේරියන් සැත්කම් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පෙර සැලසුම් කරණය කරන ලද සිසේරියන් සැත්කම සහ හදිසියෙන් තීරණය කරලා ඔබව යොමු කරන සිසේරියන් සැත්කම. ඉලෙක්ටිව් සිසේරියන් සෙක්ෂන්, එහෙමත් නැත්නම් ඉමර්ජන්සි සිසේරියන් සෙක්ෂන් කියලා කොටස් දෙකක් තියෙනවා. ඔබ සැලසුම් කරන ලද සිසේරියන් සැත්කමකට යොමු වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ සඳහා ඔබට අනිවාර්ය පැහැදිලි නිශ්චිත හේතුවක් වෛද්‍යවරයා සඳහන් කරලා දීලා ඇති. සීස සැත්කමකට යොමු වෙන්න නම් හේතුත් වර්ග දෙකක් තියෙනවා. සිසේරියන් සැත්කම් දෙකක් තියෙනවා වගේම හේතුත් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මවගේ හේතු සහ දරුවාගේ හේතු කියන කාරණා. මවගේ හේතු විදිහට ගත්තහම අපිට විවිධ හේතු ගණනාවක් ලයිස්තුගත කරන්නට පුළුවන්. ඊළඟට දරුවාගේ හේතු ගත්තත් හේතු ගණනාවක් ලයිස්තුගත කරන්න පුළුවන්. මුලින්ම ඔබ හැම වෙලාවෙම හිතන්නේ අපිට මොනවා වුණත් කමක් නැහැ. අපේ පුංචි පැටියට කරදරයක් නැතුව ඉපදෙන්න ඕනේනේ. ඒ නිසා මොනවද මේ දරුවා වෙනුවෙන් සිසේරියන් සැත්කමට ඔබ යොමු කරන අවස්ථා කියලා අපි බලමු. දරුවා වෙනුවෙන් සිසේරියන් සැත්කමට යොමු කරන අවස්ථා බොහෝ විට තීරණය වෙන්නේ අර මම කියපු සිසේරියන් සැත්කම්වල හදිසි ශල්‍ය කර්ම කියන කොටසට. ඇතැම් විට බබාගේ හේතුවක් නිසා බබා ලොකු හින්දා, එහෙම නැත්නම් බබා ගොඩක් පොංචි හින්දා නෝමල් බබාව ගන්න බෑ කියලා ඩොක්ටර් තීරණය කරලා තියෙනවා නම් මෙයාව සීස කරනවා කියලා ප්ලෑන් කරලා තියෙනවා නම් ඔන්න එකත් බබාගේ හේතු ගොඩට යනවා. බබා ලොකු එක පොඩි එක කලින් හඳුන ගන්න පුළුවන්. ඒත් එක්කම බබාගේ යම් යම් කුස තුළ ඉන්න කාලයේදී ඇතිවන ගැටලු අපි කියනවා භ්‍රූණ අසහනතා කියලා. ෆීටල් ඩිස්ට්‍රෙස් කියලා අපි කියනවා. බබාව
මේ ලෝකෙට සාමාන්‍ය විදිහට බිහි වෙන්න එයා උත්සාහ දරන කාලය අතරතුර කුස තුල ඉන්න කාලය අතරතුර තව දුරටත් එයාට කුස ඇතුලේ ආරක්ෂිත පරිසරයක් නැත්නම් හැකි විගස මේ දරුවව බිහි කරගන්න ඕනි කියලා තීරණයකට එළඹුණා නම් ඔන්න හදිසි සැත්කමකට ඔබ යොමු කරන්නට පුළුවන් හේතුව බබාගේ ජීවිතය බබාගේ ආරක්ෂාව වෙනුවෙන්. ඉතින් බබාගේ ආරක්ෂාව වෙනුවෙන් බබාගේ ගැටලු වෙනුවෙන් ඒත් එක්කම බබා ලොකුයි නම් බබා පොඩි නම් සීස කරනවා වගේම ඒවා බොහොම සරල කාරණා ඊට එහා ගියපු තවත් කාරණා වෛද්‍යවරයා විසින් හඳුනාගෙන ඔබට කියලා තියෙන්නට පුළුවන්. අම්මගේ හේතු ගත්තාම අපි බොහොම සරල කාරණා ඉඳලා ගත්තාම අම්මා කෙනෙක්ගේ උස අම්ම කෙනෙක් රතු ස්ටිකයක් ස්ටිකර් එකක් ඔබේ ගර්භණී සටහන් පෙතේ අලවලා තියෙනවා නම් ඔබ අනිවාර්යෙන් බලන්න ඔබට තියෙන අවදානම් තත්ත්වය මොකක්ද කියලා. බොහෝ විට රතු පාට ස්ටිකර් එකක් අලවලා තියෙනවා ඔබගේ උස අඩු නම් උස අඩු අම්ම කෙනෙක් ඉන්නවා නම් ඒක මෙන්න මේ උසෙන් අඩුවයි අනිවාර්යෙන් සීස කරනවා මෙන්න මේ උසෙන් වැඩියයි අනිවාර්යෙන් නෝමල් ගන්නවා කියලා කියන්න බෑ. වෛද්‍යවරයා බලනවා ඔබව පරීක්ෂා කරලා ඔබගේ ශ්‍රෝණි කුහරය ඔබගේ උසත් එක්ක දරුවෙක් මේ ලෝකෙට බිහි කරලා එවන්න තරම් ගැළපෙනවද අපි කියනවා ඒක යම්කිසි තක්සේරුවකට ගන්නවා මේ ශ්‍රෝණි කුහරය පිළිබඳව උසත් සමග සංසන්දනය කරලා. ඒ නිසා ඔබ උස පිළිබඳව අවධානයෙන් ඔබට උස වැඩි කරගන්න බෑ. නමුත් යම් හේකින් වෛද්‍යවරයා කිව්වා නම් ඔබ උස පදි නිසා සිසේරියන් සැත්කමකට යනවා කියලා ඒක අනිවාර්යෙන්ම ප්ලෑන් කරපු සීස එකක් වෙන්න ඕනේ ඔබ උස සම්බන්ධයෙන් ගැටලුවක ඉන්නවනම්. ඊළඟට තවත් අම්මලාට ගැටලු තියෙනවා අධික රුධිර පීඩන තත්ත්වයන් තව ඒ අවස්ථාවලදී අම්මගේ පැත්තෙනුත් බබාගේ පැත්තෙනුත් අවස්ථා දෙකේම ගැටලු තියෙන වෙලාවක මේ සිසේරියන් සැත්කමට යොමු වෙනවා අපි දැකලා තියෙනවා. මවට තියෙන විවිධ රෝග තත්ත්ව ඒ වගේම අත් කකුල් වල යම්කිසි ආබාධ තත්ත්වයක් තියෙනවා නම් අම්මට තටම ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රසවය සාමාන්‍ය විදිහට සිද්ධ කිරීමේදී ඔබ විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත් අනුගමනය කරන්න බැරි අවස්ථාවක් තියෙනවා නම් මේ කුමන හෝ අවස්ථාවක වෛද්‍යවරයා නිර්දේශ කරනවා නම් ඔබට සිසේරියන් සැත්කමකට යෑම තමයි වඩා සුදුසු කියලා ඒක තමයි නිවැරදිම තීරණය. ඊළඟට සිසේරියන් සැත්කම සම්බන්ධයෙන් ඔබ අනියත බියක් දක්වනවා. මාව සිහි නැති කරයිද කොන්දට බෙහෙත් විදීද කොන්දට බෙහෙත් විද්දොත් එහෙම මට මොකද වෙන්නේ පසු කාලීන අතුරු ආබාධ මට ඇති වෙයිද කියන කාරණා පිළිබඳව ඔබ බියක් දක්වනවා. මට කියන්න අවශ්‍යයි ඔබට මෙතනදී අම්මා කෙනෙක් හැටියට මටත් අම්මා කෙනෙක් හැටියට ඔබටත් පවුලේ ඉන්න ඥාතියෙක් හැටියට හැම දෙනාටම තියෙන ප්‍රශ්නයක් තමයි ශල්‍ය කර්මයක් කියලා කියන්නේ ටිකක් අවදානමක් තියෙන කාරණයක්. ශල්‍ය කර්මයක් තුළ ඔබ නිර්වින්දනයට ලක් කරනවා ඒත් එක්කම ශල්‍ය කර්මයේදී කැපුමක් යොදනවා මැහුම් යොදනවා අභ්‍යන්තර ඉන්ද්‍රියන් විවෘත කරනවා මේ සියලු කාරණා සිද්ධ කරන්නේ පළපුරුදු ඒ සඳහා විශේෂඥ වූ වෛද්‍ය කණ්ඩායම් විසින් බව මට මතක් කරන්නට ඕනේ. මොකද මමත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරියක් හැටියට මමත් ශල්‍ය කර්මවලට සහභාගි වෙනවා ඒත් එක්කම සූතිකාගාරයේ ප්‍රසවයන් සඳහා සහභාගි වෙනවා පසු ප්‍රසව ඒකකයේ දරුවන් සමග කටයුතු කරනවා. ඉතින් මම දකිනවා ඉතාම ආරක්ෂිත ක්‍රමවේදයන් වලට අනුකූලව ප්‍රසවයන් සිසේරියන් සැත්කමින් හෝ සාමාන්‍ය ප්‍රසවයන් අපේ රජයේ රෝහල් තුළ සිද්ධ වෙන බව. ඉතින් සිසේරියන් සැත්කමකදී කොන්දට බෙහෙත් විදින එක ගැන ඔබ හරි සංවේදී. මම දැකලා තියෙනවා ඇතැම් මව්වරුන්ගේ කණ්ඩායම් තුළින් මේ පිළිබඳව විවිධ සාකච්ඡාවලට ලක් කරනවා. ඉතින් කොන්දට බෙහෙත් විද්දා ඇතැම් අය තමන්ගේ අත්දැකීම් බෙදා ගනිමින් එක් සමහර අය හිතකර විදිහට අත්දැකීම් බෙදා ගන්නවා තවත් සමහර අය අහිතකර විදිහට අත්දැකීම් බෙදා ගන්නවා. කෙසේ වෙතත් දරුවෙක් හම්බෙන්න යන අම්ම කෙනෙක්ට පූර්ව සංකල්පයේ ඉතා වැදගත් දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වෙන්නට යෑමේදී. ඒ නිසයි අපි ඔබට විශ්වාසයෙන් අවධාරණයෙන් කියන්නේ කෙසේ දරු ප්‍රසූතිය සිදු වුණත් එය ඉතාම පළපුරුදු කණ්ඩායම් අතින් සිද්ධ වෙන බව ශ්‍රී ලංකාව තුළ ඔබට ආරක්ෂිත මාතෘත්වයක් තිබෙන බව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරියක් හැටියට මම ඉතා වගකීමෙන් ඔබට කියන්න කැමතියි. සිසේරියන් සැත්කමදී වේදනාවක් නැද්ද? ඔන්න ඊළඟට තියෙන ප්‍රශ්නේ. සීස කරපු අම්මලාට නැගෙන චෝදනාවක් තමයි නෝමල් බබා හම්බුන අයට වඩා ඕගොල්ලෝ ලේසියෙන් තමයි බබා හම්බුනේ. එහෙමත් නැත්තම් සිසේරියන් සැත්කම කරපු අම්මලා
නෝමල් බබාලා හම්බුන අය තරම් බබාලා ගැන බලන්නේ නැහැ කියලා චෝදනාවලුත් තියෙනවා නැත්තේ නැහැ. ඉතින් අද මේ වීඩියෝ එක එහෙම කියන නොකියන හැමෝම එක්ක එකතු වෙලා බෙදා හදාගෙන බලන්න. සිසේරියන් සැත්කම කියලා කියන්නේ අතිශය වේදනාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන අවස්ථාවක්. දරු ප්‍රසූතියේ විවිධ අවස්ථා පසු කරගෙන යද්දී වේදනාව කියන එක තීරණය වෙන්නේ පුද්ගලයාගේ සංවේදනයේ දැනෙන ආකාරය මත. ඉතින් සිසේරියන් සැත්කමේ වේදනාව පිළිබඳව අපි අතර කතා බහක් තියෙනවනේ. සිසේරියන් සැත්කම ඇත්තටම කරන්නේ නිර්වින්දනය කරලා. නිර්වින්දනය කරනවා කියුවහම ක්‍රම කීපයක් තියෙනවා. නිර්වින්දන වර්ග ගණනාවක් තියෙනවා. සිසේරියන් සැත්කමට අපි අදාළව නිර්වින්දනයේ විදිහට කතා කරන්නේ බහුතරයක් මව්වරුන්ට අපි කරන්නේ ස්පයිනල් ඇනස්තීසියා කියලා අපි කියනවා. ඒ කියන්නේ කොන්දෙන් පහළ කොටස නිර්වින්දනය කරනවා. ඒ කියන්නේ නොදැනෙන තත්වයකට පත් කරනවා. ඇත්තම් කලාතුරකින් අධික ලෙස හදිස්සියෙන්, ඒ කියන්නේ ඉමර්ජන්සි සීස් එකක් තව ටිකක්වත් බල බල ඉන්න බෑ කියලා වෛද්‍යවරු තීරණය කරොත් ඒ අම්මලාට ජෙනරල් ඇනස්තීසියා, ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ශරීරය නිර්වින්දනය කරලා දරුවා බිහි කරගන්න අවස්ථා අපි දැකලා තියෙනවා. එහෙම අවස්ථා වලට ඔබට මූණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මේ සියලු කාරණා ඔබ බියක් දැක්විය යුතු නැහැ. මේ සියලු කාරණයන් නිර්වින්දනය සඳහා වූ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් තමයි නිර්වින්දන කටයුත්ත කරන්නේ. ඒ කියන්නේ කොන්දට බෙහෙත් විදීම, සිහි නැති කිරීම හෝ කුමන හෝ ආකාරයේ තෝරාගත් ආකාරයට ඉතාම ආරක්ෂිතව ඒ කටයුත්ත කරන්නේ නිර්වින්දනය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් විසින්. ඒත් එක්කම ප්‍රසව හා නාරිවේදීය කණ්ඩායමක් වෛද්‍ය කණ්ඩායමක් විසින් සහ අනිකුත් කාර්ය මණ්ඩල කණ්ඩායම් විසින් තමයි දරු ප්‍රසූතිය සිද්ධ කරගන්නේ සැත්කම මගින්. ඉතින් බොහොම ආරක්ෂිතව ඔබට වඩාත්ම සුදුසු ක්‍රමයට ඔබේ ප්‍රසූතිය සිද්ධ කරගන්න පුළුවන් බව තමයි ඔබ පූර්ව සංකල්පයක ඉන්න ඕනේ. අනේ මගේ බබාව ආරක්ෂිතව බිහි කරගන්න මටත් කරදරයක් නැතුව බබාටත් කරදරයක් නැතුව බිහි කරගන්න ක්‍රමවේද තියෙනවා. මම ඒ පිළිබඳව විශ්වාසයෙන් තමයි රෝහල්ගත වෙන්නේ කියන කාරණේ තමයි ඔබේ හිතේ තියෙන්නට අවශ්‍ය වෙන්නේ. ඉතින් සිසේරියන් සැත්කමට යොමු වෙන හේතු ගැන අපි කතා කරා. සිසේරියන් සැත්කම සිදු කරන ආකාර, නිර්වින්දන ක්‍රම පිළිබඳව සරලව අපි කතා කරා. ඔබට දැනගන්නට අවශ්‍යයි කියලා හිතෙන කාරණා කීපයක් පිළිබඳව අපි අපේ අවධානය යොමු කරා. දරුවා ලැබුණාට පස්සෙත් කැක්කුම දැනෙන්නේ නැද්ද? ඔන්න ඊළඟ ප්‍රශ්නේ. දැන් නෝමල් බබා හම්බෙන්න ගියපුවාම අම්මලා කෑ ගහලා, තටමලා, හරිම වෙහෙස කර කාල පරාසයක් ගත කරලා දරුවා බිහි කරනවා. සිසේරියන් සැත්කමට යනකොට අපි හොඳට කල්පනාවෙන් කතා කරලා, අපි හොඳට වේදනාවෙන් තොරව ප්ලෑන් කරපු සීස් එකක් නම් ගොඩක් වෙලාවට වේදනාවක් නැතුව අපි ගිහිල්ලා ඔන්න නිර්වින්දනය ලබාගෙන කුමන හෝ ආකාරයට හිරිවැට්ටවීම කරගෙන ඔන්න දරුවා බිහි කර ගන්නවා. ඔතනදි තමයි අර වේදනාවේ කතන්දරේ මතක් වෙන්නේ හිතෙන්නේ. ඉතින් නෝමල් හම්බෙන අම්මලාට කැක්කුම තියෙනවා, සීස අම්මලාට කැක්කුම නැද්ද? ඉතින් ඒ නිසා අපි මොකටද කැක්කුම පිටින්නේ? අපි සීස එක්කට ගියොත් හොඳයි නේද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඉතින් ඔබ හිතනවා නම් ඉතාලම වැරදි, සීස ශල්‍ය කර්මකින් පස්සේ කැක්කුම නැහැ කියලා. අධික වේදනාවක් දැනෙනවා දරුවා බිහි කරාට පස්සේ මේ නිර්වින්දනය ඉවත් වේගෙන යනකොට, මේ හිරි ඇරෙනකොට තද කැක්කුමක් දැනෙනවා දවස් කීපයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ අත්දැකීමට මුහුණ දීපු අම්ම කෙනෙක් හැටියට මමත් දන්නවා සාමාන්‍ය ප්‍රසවය වගේම වේදනාවක් ඇතැම් විට ඊටත් වඩා වේදනාවක් දැනෙන්න පුළුවන් සැත්කමෙන් පස්සේ. ඊළඟට සැත්කමකින් පස්සේ සාමාන්‍ය ජීවිතයට හුරු වීමේදී සාමාන්‍ය ප්‍රසවයක් සිදු කර මවකට වඩා වෙනස් පිළිවෙත් තමයි සිසේරියන් සැත්කමක් සිදු කරපු මවක් අනුගමනය කරන්නට වෙන්නේ. ඉතින් ඒ පිළිබඳවත් අපි අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. සිසේරියන් සැත්කම කියන්නේ මේක සැත්කමක්නේ, මේක ශල්‍ය කර්මයක්. ඉතින් නිර්වින්දනය කරලා, කැපුමක් යොදලා, මැහුම් දාලා, අභ්‍යන්තර ඉන්ද්‍රියන් විවර කරලා, ඉතින් මේ කරන සැත්කමේ සාමාන්‍ය ප්‍රසවයට වඩා අතුරුඵල වැඩි කියලා අපි අධ්‍යයනය කරලා තියෙනවා. නමුත් අධ්‍යයනය කරලා තියෙන කාරණාවලදී අතුරුඵල වැඩි කියලා සිසේරියන් සැත්කම් නුසුදුසුයි කියලා අපි තීරණය කරා. මොකද හේතුව අතිශය තීරණාත්මක අවස්ථාවලදී සිසේරියන් සැත්කම් මේ දක්වා කරා ඉදිරියටත් කරන්න සිද්ධ වෙනවා. ඉතින් අම්මලාට මේ පිළිබඳව තීරණයකට එළඹෙන්න අවස්ථාව තියෙනවා. දැනටත් ලංකාවේ මම දන්න තරමින් මවගේ කැමැත්ත මත සිසේරියන් සැත්කම් වලට යොමු වෙනවා අපි පෞද්ගලිකංශයේ දැකලා තියෙනවා. නමුත් රජයේ රෝහල්වල තාමත් ඔබේ ඉල්ලීමට සිසේරියන් සැත්කමක් සිද්ධ කරගන්න පුළුවන් අවස්ථා දැනට නැහැ. ඒක තීරණය කරන්නේ වෛද්‍යවරයා. වඩා සුදුසු ක්‍රමය සාමාන්‍ය ප්‍රසවය කියලා තමයි අපි තීරණය කරන්නේ. නමුත් අම්මා කෙනෙකුට සිසේරියන්
සැත්කමකට යොමු වෙන්න සිද්ධ වුණා නම් සිද්ධ කළා නම් ඒ తත්වය සාමාන්‍ය ප්‍රසවයේ සිද්ධ වෙනවා වගේම වෙහෙසකර අවස්ථාවක් කියන එක මට කියන්න ඕනේ මොකද මේක සමාජයේ තියෙන සංවේදී කතාබහක්. ඔයාලා සීසනේ ඕගොල්ලෝ සීස විදිහටනේ බබා බිහි කරේ සාමාන්‍ය විදිහට කැක්කුම් හැදිලා බබා හම්බ වුණේ නෑනේ. ඒ නිසා ඔයාලගේ ආදරේ අඩුයි. ඔයාලගේ කිරි අඩුයි වගේ චෝදනා අපේ මව්වරුන්ට එල්ල වෙනවා. මම ඒ පිළිබඳව දන්න නිසා තමයි මේ ගැන කියන්නේ. ඒ නිසා මම බොහොම ආදරයෙන් කියනවා දරු ප්‍රසූතිය හරිම සංවේදී අවස්ථාවක් හැම මවකටම කොයි ආකාරයෙන් දරු ප්‍රසූතිය සිද්ධ කරත් ඒ සිද්ධ වෙන ආකාරයේ වේදනාව වෙනසක් නැහැ. ඒ දරා ගන්න ආකාරය පිළිබඳව මව්වරු වෙනස් වෙන්න පුළුවන්. නමුත් බාහිර පුද්ගලයන් විදිහට අපි මව්වරු දෙස බලන ආකාරය වෙනස් කරගන්නට ඕනි. සිසේරියන් සැත්කම පිළිබඳව බොහෝ දේවල් අපි කතා බහ කරා. නැවත වීඩියෝ එකකින් අපි අනිවාර්යෙන්ම කතා කරනවා ඔබත් සමග රැඳී ඉන්න. සිසේරියන් සැත්කමකින් පසු ඔබ කොහොමද සාමාන්‍ය ජීවිතයට අනුගත වෙන්නේ සහ ඔබ එදිනෙදා ජීවිතය ගත කරන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව බොහොම ස්තුතියි රැඳී හිටියට ඔබත් මුහුණ දුන්නේ සිසේරියන් සැත්කමට නම් ඔබේ අත්දැකීම අපිට කමෙන්ට් කරන්න අපි කැමතියි ඔබේ අත්දැකීම් අපිත් සමග බෙදාගන්න. baby.lk ඔබේ පවුලේ වටිනාම ආදරණීයම YouTube නාලිකාව ඔබ වෙනුවෙන් වැදගත් වීඩියෝ සිය ගණනක් පිළින කර ආදරණීය YouTube නාලිකාව ඔබත් subscribe කරන්න share කරන්න ඔබගේ වටිනා comment එක අප වෙත ලියා එවා සතිපතා මාස්පතා වටිනා තෑගි දිනා ගන්න අපි ඔබට ආදරයෙන් ඇරයුම් කරනවා රැඳී ඉන්න baby.lk YouTube නාලිකාව සමගින්